දඩයක් කරුවන් බොහෝ වෙලාවට තමන්ගේ දඩයම් සාර්ථක කර ගැනීම සඳහා උගුල් අටවනවා. ගොඩක් වෙලාවට ඔවුන් මදු වැටවීම සිද්ධ කරනවා. මේ මදු වැටවීමත් එක්ක බොහෝ වෙලාවට ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ මුවන්, මීමින්නම්, එහෙම නැත්නම් වල් ඌරන් වගේ කුඩා සතුන්. නමුත් අවාසනාවන්ත ලෙස විශාල සතුන් වනාලීන්, එහෙම නැත්නම් දිවියන්, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ අපිට හමු වෙන කෝටියන් වැනි සතුන් මෙවැනි මදු වලට අසු වෙනවා. ඒ අවස්ථාවලදී දඩයක් කරුවන්ට කරන්න දෙයක් නැහැ. මොකද සතාව ගලවන්නත් බැහැ. ඒ වෙලාවට බොහෝ අය සැඟවෙනවා. එහෙම නැත්නම් සතාව මරණයට පත් වෙන තුරු බලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මෑත කාලිනු ඉතාම කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණා ලංකාවේ. අපිට වාර්තා වෙච්ච ඉතාම දුර්ලභ ගණේසත්වෙක් වෙච්ච කළු කොටියා මද්දක අසු වෙලා මිය ගියා. ඒ වගේම පසුගිය දින කීපය ගත්තොත් පසුගිය මාස කීපය ගත්තොත් ලංකාවේ කොටියන් විශාල ප්‍රමාණයක් මදු වලට හසු වීම නිසා ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම අපිට පහුගිය කාලේ වාර්තා වුණා වන අලින් අලි පැටවුන් මදු වලට හසු වීම නිසා ආබාධයට ලක් වෙච්ච ඒවා. ඒ වගේම මරණයට පත් වෙච්ච ඒවා. මද්දකට හසු වෙන සතෙක් බොහෝ වෙලාවට උත්සාහ කරනවා අයින් බේරි පලා යන්න. ඔහු ඒ පලා යන්න කරන උත්සාහයේදී වෙන්නේ මද්දර තව තවත් හිර වෙන එක. මේක ඉතාම තියුණු ශක්තිමත් කම්බි රැහැනක්. ඉතින් මේ කම්බි රැහැනට සිර වෙන සත්වයාගේ එක්කෝ ගෙල ප්‍රදේශය අහුවෙලා තිබුණොත් එහෙම නැත්නම් ශරීරයේ මැද ප්‍රමාණයක් හෝ යම් කිසි ස්ථානයක් අහුවෙලා තිබුණොත් ඔහුගේ අභ්‍යන්තර අවයව වලට විශාල හානියක් සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට මේ මදු වලට අහුවෙන කොටින්ගේ ජීවිත ඉරණම තීන්දුව වෙන්නේ මේ හේතුවත් එක්ක. මේ සතු බලන්න එන අය ඊට පස්සේ මද්ද ගාවට ඇවිල්ලා මේ සතා අහුවෙලා ඉන්නවා බලන්න එන අය එන්න එන්න වෙන්නේ ඒ සතා එන්න එන්න කලබලයට පත් වෙන එක. ඒකත් ඒ සත්යාගේ මරණය ඉක්මන් කරන්න හේතුව. දෛනිකව වනාන්තර තුර කරන මෙහෙයුම් වලදී සෝදිසි මෙහෙයුම් වලදී අපිට හමු වෙනවා එවැනි මදු. ඉතින් වන නිලධාරීන් බොහෝ වෙලාවට එවැනි මදු ඉවත් කරන්න කටයුතු කරනවා. මේ තියෙන එවැනි අවස්ථාව අපට බලාගත හැකි කොච්චර දුරට නොපෙනෙන ඉතාම භයානක අවියක් වෙලා තියෙනවද කියලා දඩයක් කරුවන්ට. මේක සත්තුන්ට පේන්නෙත් නැහැ, බොහෝ වෙලාවට මිනිසුන්ට පේන්නෙත් නැහැ. මේක පැටලෙනකන් දකින්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවක සතුන් මේවට ගොදුරු වෙන එක ඉතාම සුලභ සිදුවීමක්. මිනිහට අරන් ගියන්නත් බැරි වෙලා ඔළුව හරහට වැටලා තියෙනවා. කෑම වතුර නැතුව මැරිලා ඇත්තේ.
සමහරවිට